ජාතික ආණ්ඩුවක්ද ජාතික එකඟතා ආණ්ඩුවක්ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද උණුසුම ක්‍රමක්‍රමයෙන් අඩු වීමත් එක්ක ආයත් දේශපාලන උණුහුම ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් අරක් දැන් කාගෙත් අවධානය යොමු වෙලා තියෙන්නේ 25 වෙනිදා පටන් ගන්න පාර්ලිමේන්තු සතිය ගැන 25 වෙනිදා පාර්ලිමේන්තුව අමතලා ජාතික ආණ්ඩුවකට එකතු වෙන්න කියන ආරාධනාව කරනවලු ඊළඟට IMF එක සහ අපේ ආණ්ඩුව අතර ඇතිවුණු එකඟතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ ගැන වාද විවාද කරනවලු සමහර විට ප්‍රතිත්‍රස්ත පනතයි මහ බැංකු පනතයි ඔය ආසෙන් නුඹා ගන්නත් බැරි නැහැ කොහොම වුණත් 25 වෙනිදා ජාතික ආණ්ඩුවකට ආරාධනා කරනවා කියන එක ගැන රනිල්ගේ පැත්තෙන් තවම හරි අදහසක් ඇවිත් නැහැ. දැනට ඒ ගැන තියෙන්නේ පක්ෂ විපක්ෂ සංවාදයක් විතරයි. විපක්ෂයේ ගොඩක් කණ්ඩායම් ජාතික ආණ්ඩුවකට විරෝධය දක්වන බව පේනවා. ඩලස්ගේ නිදහස් ජනතා සභාවේ මහාචාර්ය චරිත හේරත් සහ ඩිලාන් පෙරේරා ජාතික ආණ්ඩු සංකල්පයට ගහනවා දැක්කා. ගම්මන්පිල ජාතික ආණ්ඩුවට කොන්දේසි සහිතව එකඟයි කිව්වා. කොන්දේසි මොනවද කියලා කියලා නැහැ. ජාතික ආණ්ඩුවකට විමල්ලා එකඟ වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් ජාතික ආණ්ඩුවක් හදන්න සජිත්ගේ මතය ඉන්නේ සර්වපාක්ෂික ආණ්ඩු කතන්දරේ. කොහොමත් ශ්‍රී ලංකාවේ දෙකට කඩලා තියෙන නිසා එතන ජාතික ආණ්ඩුවක් හදන්න සජබේ මුල් වෙන්න ඕනේ කියලායි. රාජිතගේ මතය සහ සජිත්ගේ මතය රාජිත කියන්නේ සජිත්ගේ අගමැතිත්වයෙන් ජාතික ආණ්ඩුව විරෝධයක්. ඇත්තටම මෙතනදී ඍජුව අදහස් පළ කළේ නැති වුණත් ජාතික ආණ්ඩු යෝජනාවට පොහොට්ටුව උඩින්ම කැමති. එයාලා කියන්නේ ජනාධිපතිගේ වැඩපිළිවෙලට අපි බාධා කරන්නේ නැහැ කියලා. මොකද පොහොට්ටුවේ ගොඩක් අයට තියෙන්නේ ඇමති මේනියාව. මේ ඇමති මේනියාව සංසිඳව ගන්න තියෙන හොඳම තැන තමයි ජාතික ආණ්ඩුව. ඒකනේ එයාලා කියන්නේ රාජ්‍යතර ඇමතිකමක් දෙනව නම් රෝහිතටත් ඕනි කියලා. ඔය කියන්නේ රාජිතටයි රෝහිතටයි දෙන්නටම ඇමතිකම් දෙන වැඩක් හදාගමු කියලයි. වෙන විදිහකට ජාතික ආණ්ඩුවක් හදමු කියනවා. කොහොම වුණත් මේ ජාතික ආණ්ඩු කතාව එන්නේ මැති ඇමති වරප්‍රසාද භුක්ති විඳින්න බලාගෙන ඉන්න කණ්ඩායමේ හිතසුව පිණිස කියන එක පැහැදිලි. ඊළඟට 25 වෙනිදාට IMF එකඟතාවය ගැන විවාද පවත්වන බව කියනවා. මෙතනදී ගොඩක් වෙලාවට වෙන්නේ විපක්ෂයේ හිර වෙන එකයි. සජබේ IMF ක්‍රියාවලියට විරුද්ධ නැහැ. ජවිපේ විරුද්ධයි කිව්වට එයාලට වෙන උත්තරයක් නැහැ. බැරට මේ ක්‍රියාවලියට විරුද්ධත්වයේ පෙන්වන ඩලස්ලගේ විමල්ලගේ කණ්ඩායම් වලටත් විකල්පයක් නැහැ. ඒක නිසා IMF පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙන එක නවත්ත ගන්න බෑ. ගොඩක් වෙලාවට සජබේ පනතට විරුද්ධව ඡන්දය දෙන එකක් නැහැ. ඒක නිසා මේක රනිල්ගේ ජයග්‍රහණයක් විදිහට රනිල්ගේ account එකට වැටෙන්න තියෙන සම්භාවිතාව වැඩි. කොහොම වුණත් මේ පාර්ලිමේන්තු සතිය ඇතුළත එන්න තියෙන ඊළඟ පනත වෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත. ආණ්ඩුව ඇත්තේ ඒකක් දාගන්න අවස්ථාව වෙනකම්. ඇත්තටම ප්‍රතිත්‍රස්ත පනත රටේ ලොකු ආන්දෝලනයකට තුඩු දුන්න පනතක්. ඒක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් විජේදාස රාජපක්ෂ සහ SM චන්ද්‍රසේන ඒ ගැන දක්වන අදහස් වලින්. විජේදාස කියන්නේ මේ පනත ගේන්නේ පුද්ගලයෝ හරි පක්ෂ හරි ආණ්ඩුව හරි ආරක්ෂා කරන්න නෙවෙයි කියලයි. රටේ ජනතාව ආරක්ෂා කරන්න කියලයි. මේ පනතට විරුද්ධ වෙන අය කරන්නේ රටේ ජනතාව ආරක්ෂා කරන එක නෙවෙයි. ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන එක කියලයි විජේදාස කියන්නේ. විජේදාස ප්‍රතිත්‍රස්ත පනතට එහෙම සුජාතභාවයක් දෙන්න හදද්දී SM චන්ද්‍රසේන කියන්නේ අරගලයේ ඇතුළේ ඇතිවුණු ජනතා නැගදීම පාලනය කරන්න තිබුණු බලය මදි. ඒක නිසා තවත් අමතර නීති ගේන්න ඕන කියලයි. SM ගේ කතාවෙන් තේරෙන්නේ එයාලගේ පාලනය රැකගන්න ජනතා නැගිටීම් තලා පොඩි කරන්න ඕන කියන එකයි. දැනට තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට ආපු විරෝධය දැන් ගොඩක් අයට අමතක වෙලා. එහෙම ජනතා විරෝධයක් ජාත්‍යන්තර පීඩණයකට ආවේ ඇයි කියන එක SM ලට දැන් අමතක වෙලා. ඇත්තටම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් බරපතල මානව හිමිකම් කඩවීමක් සිද්ධ වෙනවා. ඒක සංශෝධනය කරන්න කියන පීඩණය තමයි ආණ්ඩුවට දිගින් දිගටම එල්ල වුණේ. තවමත් මේ ආණ්ඩුවට ත්‍රස්තවාදී හරියට නිර්වචනය කරගෙන ත්‍රස්තවාදී ඇතිවීම වැළැක්වීමටත් මහ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් අදාළ පනතක් ගේන්න බෑ. ඒකට ප්‍රධාන හේතුව මෙයාලා ජනතාව කෙරෙහි දක්වන අසීමිත බිය සහ අවිශ්වාසය. රටේ රාලට නම් මෙයාලගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතවත් ප්‍රතිත්‍රස්ත පනතවත් එච්චර සීරියස් නැහැ. මොකද ජනතා නැගිටීම් නවත්තන්න පනත්වලට බැරි බව රටේ රාල දන්නවා. එහෙම පුළුවන් නම් තවමත් මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ වගේම තමයි දියුණු ආර්ථික සහ සමාජ තත්ත්වයන් අත්පත් කරගන්නේ නැතුව කවදාවත් මානව හිමිකම් පූර්ණ ලෙස ආරක්ෂා කරන්න බෑ. ඇත්තටම ඒකට දියුණු සමාජයක් තියෙන්න ඕනේ. හිතන්නකෝ අද ඇති වෙලා තියෙන රිලා ප්‍රශ්නය කට්ටිය පැති කීපයකට බෙදිලා මරා ගන්නවා. හැබැයි ප්‍රශ්නෙට උත්තරයක් කවදාවත් එන්නේ නැහැ. ඇත්තටම මේ තියෙන තත්වයන්ට අදාළව එකඟතා හදාගන්න බැරි මොට්ට ජාතියක් අපි. ජවිපේ මොඩියෝ ටික බලාගෙන ඉන්නේ ජවිපේ ඇවිත් සියල්ල කරනකක්. සජබේ මොඩියෝ ටිකක් ඉන්නේ සජිත් ඇවිත් කරනකක්.
පොහට්ටුවටත් ඕනේ රනිල් පොහට්ටුවට ඕන විදිහට නටවන්න අනිත් හැම මෝඩයන්ටත් ඒක අදාළයි හැබැයි මේ පවතින තත්ත්වයෙන් ගොඩ යන පොදු එකඟතාවක් හදාගන්න මනසක් මේ කිසි කෙනෙකුට නැහැ හැම කෙනාම කරන්න හදන්නේ වන් මෑන් ෂෝ අද අපේ රටපත් වෙලා තියෙන තත්ත්වයේ ඉස්සරහ වන් මෑන් ෂෝ කියන්නේ මෝඩ සංකල්පයක් දැන් අපට ඕනේ සාමූහික උත්සාහයක් ඒ වෙනුවෙන් හදාගත් ජාතික එකඟතා වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් හදාගත් ජාතික එකඟතා ආණ්ඩුවක් අඩුම වශයෙන් මේ රටේ බලය වෙනස් කරන ඊළඟ ජනවරම දක්වා යන ජාතික එකඟතාවක් ඒක නිසා රටේ රාළ පක්ෂ විපක්ෂ හැම දෙනාටම පැහැදිලි අනතුරු ඇඟවීමක් කරනවා රටේ රාළ බලකාය ඉදිරිපත් කරපු ජාතික එකඟතා ආණ්ඩුව කියන සංකල්පය අවබෝධවිතා කරන්න එපා කියලා ඒක තනතුරු වරදාන වෙනුවෙන් හදන ජාතික ආණ්ඩුවකින් වහන්න ලෑස්ති වෙන්න එපා අපි ඒකට එකඟ නැහැ මේ රටට යම් හෝ සහනයක් දිනලා දෙන්න පුළුවන් ජාතික එකඟතා වැඩපිළිවෙලකට විතරයි නැවත ජනවරමකින් මේ රටේ රාජ්‍ය ව්‍යුහය අලුත් වෙනකම් අපිට තියෙන එකම උත්තරය ජාතික එකඟතා ආණ්ඩුවක් විතරයි හරියනම් ගිහින් එන්නම් ජය වේවා මීට රටේ රාළ